ඔන්නේ නම් අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ මියුසික් මෝඩ් ස්ටුඩියෝ YouTube channel එක. ඉතින් මේක තමයි මගේ පළවෙනි ටියුටෝරියල් වීඩියෝ එක. මේකදී මම ඔයාලට කියලා දෙන්නේ ඔගොල්ලෝ ලියපු එහෙම නැත්නම් AI වලින් ජෙනරේට් කරගත්ත ඕනෙම සින්දුවක් මෙලඩියක් දාලා ලස්සනට අවුට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. ඔන්නේ නම් මම මගේ වෙබ් බ්‍රවුසර් එක මෙන්න මේ විදිහට රන් කරගෙන chat gpt එකට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි chat gpt එකේ අලුත් conversation එකක් open කරගෙන අපි ඒක type කරමු write a rap about gaming කියලා. අපි බලමු මේ කොහොමද ඒක generate කරලා තියෙන්නේ කියලා ඉතින්. ඊට පස්සේ ඔන්න ඔය වගේ අපි generate කරගත්ත සින්දුව දැන් copy කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ suno.ai කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ සින්දුව කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා ඊළඟට බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ suno.ai කියන වෙබ්සයිට් එකෙන් මේකට අපි ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන make a song කියන තැන අපි ක්ලික් කරන්න. ඉතින් මේ ඕපන් වුණාට පස්සේ මෙතන පල්ලෙහි තියෙන sign up button එක තමයි අපි මේකට sign up වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ සයින් අප් කියන ගුඩට ගිහිල්ලා මේ Google logo එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති ඊමේල් එකක් මේකට දීලා මේකට ලොගින් වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන මෙන්න මෙතන create කියලා තියෙන බටන් එකට ක්ලික් කරගන්න. එහෙම create කියන ගුඩට ක්ලික් කරගෙන මෙතන මේ custom mode කියන ගුඩට ටික් එක දාලා මේ හැරි අපි අර copy කරන් ආපු text එක paste කරගන්න ඕනේ. එම් පේස්ට් කළා මෙතන ස්ටයිල් ඔෆ් මියුසික් කියලා තියෙන දෙන අපිට ඕනි මොනවද ජෙනරේට් කරන මියුසික් එකක්ද ඒ අවශ්‍ය දේවල් ටික අපි මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී මට ඕන රැප් බීට් එකකින් හදපු රැප් එකක්. මම මියුසික් ජෙනරස් ගැන වැඩිය දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න කීවර්ඩ්ස් තියෙනවා නම් දාලා ට්‍රයි කරලා බලන්න. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට දාලා මෙතන මේ ක්‍රියේට් කියන කොට ක්ලික් කරගන්නවා. මම ක්‍රියේට් කියන කොට ඉවර පස්සේ ඔයාලට පේනවාද මෙතනින් දැන් සින්දු එක ක්‍රියේට් වෙලා තියෙනවා. ඔන්න ඔබින් ගා ප්ලේ කරලා බලමු. අපි දැන් අනිත් එකක් ප්ලේ කරලා බලමු. ඉතින් මෙතන තියෙන එක සින්දුවක්වත් මට හරියට මට ෆීල්ුන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින් අපි ට්‍රැප් බීට් කියන එකට අපි එතන මාර්වල් EDM බීට් කියලා දාලා බලමු මොකක් වගේ වෙන්නේ කියලා. දැන් උන්ට පේනවා ඇති ඉස්සෙල්ලා මතන් ක්‍රෙඩිට් ලෙෆ්ට් කියලා දෙන තැන 50ක් තිබ්බා. ඊට පස්සේ ඉස්සෙල්ලම් පාර අපි සින්දු ක්‍රියේට් කරද්දී එතන තිබුණා 40ක්. දැන් මෙතන 30 වෙලා තියෙනවා. කියන්නේ එක සින්දුවකට 10 ගානේ වගේ යනවා. ඒ කියන්නේ අපි එකපාරක් ක්‍රියේට් කරද්දී සොන්ස් දෙකක් වගේ ජෙනරේට් වෙනවානේ. එතකොට එකකට 5 ගානේ හැම සින්දුවකටම රෙඩි 10ක් අයින් වෙනවා. එහෙනම් දැන් අපි EDM බීට් එකෙන් හදපු ට්‍රැක් දෙක පොඩ්ඩක් අහලා බලමු. ඔය වගේ තමයි සමහර වෙලාවෙ පොඩි පොඩි එරස් තියෙනවා නේද? අපි අන්තිම එකක් තහලා බලමු මොනවද වෙන්නේ කියලා. අරින් කැපි මියුසික් විතරනේ හැමෝනේ. ඒ වගේ සමහර පොඩි පොඩි එරසුත් තියෙනවා මේ වගේ. ඔන්න මට මේ අන්තිමට හම්බුච්ච ට්‍රැක් එක නම් හොඳයි කියලා හිතෙනවා. ඒක නිසා මම ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි දැන් බලමු කොහොමද මේවා ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න මෙතන මේ තියෙන 3 dot icon එක උඩ ක්ලික් කරලා මෙතන ඩවුන්ලෝඩ් ඔඩියෝ කියලා එකක් තියෙනවා. එන්න එක උඩ ක්ලික් කරන්න තමයි තියෙන්නේ. දැන් අපි අපේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහින් බලමු අපි ඩවුන්ලෝඩ් කරපු එක මොනවා වගේද අපිට ඇහෙන්නේ කියලා. ඔන්න මම ඒක දැන් ප්ලේ කරනවා. එහෙනම් ගයිස් ඔයගොල්ලෝත් මේක try කරලා බලන්න. මේ වගේ දෙයක් වැඩිපුරම වැදගත් වෙන්නේ FL Studio වගේ software එකක් හදන්න කෙනෙක්ට. මොකද ඒගොල්ලොන්ට මේ වගේ සින්දු භාවිතා කරලා remix වගේ දේවල් ලස්සනට හදා ගන්න පුළුවන්. එහෙනම් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකේ ආපහු set වෙමු. Yo, I'm like an addict, do I gotta have it. I ain't even playing, got a really bad habit. If it moves, gotta grab it, fuse like a magnet. Lose, won't have it till I'm doomed in a casket.